නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බෞද්ධයා රූපවාහිනී මාධ්‍යාලයේ මගින් විකාශයට පත්කිරෙන මාගදී පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවේ 22 වන පාඩමයි අද අපි ආරම්භ කරන්නේ. පෙර පාඩමේදී ස්වර ආදේශයට අදාළ අසවර්ණාදේශය අපි ඉගෙන ගත්තා. අද අපි ස්වර ආදේශයට අදාළ තවත් ආදේශ පිළිබඳව සලකා ගනිමු. ඒ අනුව අද පාඩම ස්වර ආදේශයටම අදාළ පාඩමක්. ස්වර ආදේශය යටතේ අද අපි දෙවැනි ප්‍රභේදයේ සාකච්ඡාවට භාජනය කරනවා, ඒ යකාරාදේශය. යකාරාදේශය යකාරයක් ආදේශ වීම යකාරාදේශය කියලා අඳුන්වනවා. යකාර ආදේශය යයන්න පාලි භාෂාවේ මොන ප්‍රභේදයට අයිති අකුරක්ද කියන එක මුල්ම පාඩම්වලදී මම ඔබට කියලා දුන්නා. අපි පාලි අක්ෂරමාලාවේ තියෙනවා යා ර ල ව කියලා අකුරු හතරක්. යා ර ල ව මේ අකුරු හතරට තනි නමක් දීලා තියෙනවා. ඒ තනි නම තමයි අන්තස්ත අකුරු කියන නම. මේ හතරට කියනවා අන්තස්ත අකුරු. මේ අකුරු අන්තස්ත අකුරු හැටියට හඳුන්වන්නේ ස්වර ව්‍යංජන කියන මේ අක්ෂර වර්ග දෙක අතරේ පිහිටා තියෙන අකුරු නිසා. ඒ තමයි මේ අකුරු අඳුන්වන්න පුළුවන් ඉතාම හොඳ ආකාරය. එහෙම නැතිනම් පැහැදිලිම විදිය මේ අකුරු අඳුනා ගන්න තියෙන ස්වර ව්‍යංජන අතරේ පිහිටා ඇති අකුරු කියන තැනිනුයි. ඉංග්‍රීසි භාෂාවෙන් මේ අකුරු ඇඳින්වීම සඳහා පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒ තමයි semi vowels කියන වචනය. ඒ වචනේ අපි සිංහලෙන් පාවිච්චි කරනවා අර්ධස්වර කියලා. ඒ අනුව අන්තස්ත අකුරු වලට අපි තව නමක් ඉදිරිපත් කරනවා අර්ධස්වර. අර්ධස්වර කියන්නේ යම්කිසි ආකාරයකින් ස්වර මට්ටමකුත් තියෙන ව්‍යංජන මට්ටමකුත් තියෙන අකුරු. භාගයක් ස්වර භාගයක් ව්‍යංජන ලක්ෂණ ඇති නිසා අර්ධස්වර කියන නම පාවිච්චියට ගැනෙනවා. අපි මේ අකුරු හතර සලකලා බලපුවාම ය කාරය ඊ කියන ස්වරයේ ලක්ෂණවලින් යුක්තයි. පාලි භාෂාව තුල ව කියන අකුර ඌ කියන ස්වරයේ ලක්ෂණවලින් යුක්තයි. ඒ අනුව පාලි භාෂාවේ යරලව කියන අකුරු වලින් ය යන්න ඊ කාරයටත් ව යන්න ඌ කාරයටත් සම්බන්ධතාවයක් දක්වනවා. පාලි භාෂාවේ නොමැති වුණත් සංස්කෘත භාෂාවේදී නම් ර කාරය ඉරු කාරයට සම්බන්ධයක් දක්වනවා. ල කාරය ඉලු කාරයට සම්බන්ධයක් දක්වනවා. ඒ අනුව මේ ව්‍යංජන අකුරු හතරම ස්වර හතරකට සම්බන්ධ වෙනවා. යයන්න යන්නට, රයන්න ඉරු යන්නට, ලයන්න ඉලු යන්නට, වයන්න උයන්නට සම්බන්ධ වෙනවා. පාලි භාෂාවෙහි ඉරු ඉලු කියන අකුරු දක්නට නැති නිසා අපි මෙතැනදී සලකා ගන්නේ
යයන්නයි වයන්නයි පමණයි. යයන්න යන්නට සම්බන්ධයි, වයන්න උයන්නට සම්බන්ධයි. අපි ඔය අවබෝධයත් ඇතිව තමයි යකාරා දේශය කියන එක ඉගෙන ගත යුත්තේ. යයන්නේ ස්වරවත් බව අපි දැන් දැනගත්තා. යයන්න ස්වරයකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. යයන්න සම්බන්ධ වෙන ස්වරය තමයි ඊ කියන ස්වරය පාලි භාෂාව තුල. ස්වර ආදේශයේ යටතේ යකාර ආදේශයේ වෙත අපේ අවධානය යොමු කරපුවාම යකාර ආදේශය කියලා කියන්නේ ස්වරයක් පරව තියෙනකොට මුලින් තියෙන ඉවර්ණයට යයන්නක් ආදේශ වීම. ස්වර පරකල්හි මුලින් තියෙන ඉවර්ණයට යකාරයක් ආදේශ වීම. අපි දන්නවා ස්වර කියන්නේ ආ ඊ ඌ ආදී ස්වර. ස්වරයක් පරව තියෙනකොට ඊ අදහස් කරෙන්නේ සන්ධි වෙන පද දෙකෙන් දෙවන පදයේ මුල ස්වරයක් තියෙනකොට ඊට මුලින් තියෙන පදයේ අග පූර්ව පදයේ අග තියෙන පූර්ව ස්වරය යන්න නම් එයට යකාරයක් ආදේශ වෙන බවයි. මෙතන යන්න ඊයන්න කියන අකුරු දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. අපි මේ උදාහරණය සලකලා බලමු. අපිට හොඳට හුරු වචනයක් පදයක් මේ පදය ව්‍යංජන කියන පදය. ඒක අපි සාමාන්‍ය විවහාරයේ තියෙනවා. පාලි ව්‍යාකරණයට යනකොට පාලි ව්‍යාකරණයේ තියෙනවා. පාලි අක්ෂර මාලාව ගොඩවල් දෙකකට බෙදලා අපි ඉගෙන ගත්තා ස්වර ව්‍යංජන ලෙස. ඒ අනුව ව්‍යංජන කියන පදය අපි දන්න පදයක්. බුදුහාමුදුරුවන්ගේ ඉගෙනවීම් වලට යනකොටත් මේ වචනේ යෙදිලා තියෙනවා සූත්‍රවල. ව්‍යංජන කියන පදේ හැදිලා තියෙන්නේ වී කියන උපසර්ග පදයයි අංජනය කියන පදයයි එකතු වෙලා. පද දෙකයි වී අංජන. වී කියන්නේ පූර්ව පදය, අංජන කියන්නේ අපර පදය. මේ පද දෙක ගත්තහම වී කියන්නේ තනි අකුරක් වුණාට එය පදයක්, මොකද උපසර්ග පදයක්. ඒක හැදිලා තියෙන්නේ අල් වයන්නයි යන්නයි එකතු වෙලා. දෙවන පදයේ පටන් ගන්න අයන්නින් අංජන කියන පදය. ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තියෙන ඊයන්නට යයන්නක් ආදේශ වෙනවා. යයන්නක් ආදේශ වෙනවා. අපි දැක්කා ය කියන අකුර අන්තස්ත අකුරක්, අර්ධස්වර අකුරක්, එහි ස්වරවත් බවක් තියෙනවා. ඒ අනුව ඊ කියන ස්වරයේ ය කියන ස්වරවත් අකුරක් අපිට දැක ගන්න පුළුවන්. ඒ සම්බන්ධයේ මත තමයි ඊ කාරය ය ආදේශයට ලක් වෙන්නේ මෙතන. ඒ අනුව අංජන කියන පදයේ එහෙම්මම තියෙනවා. ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තිබිච්ච අකුරේ ඊ කාරය ය ආදේශයට ලක් වුණා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ වී කියන පදයෙන් අල් වයන්න ඊ, එහි ඊ කාරයට ය ආදේශ වුණා. දෙවන පදේ අංජන, මේ පද ටික ඔක්කොම එකතු කරලා ලිව්වහම තමයි ව්‍යංජන කියන පදේ හැදෙන්නේ. මොකද මේ අල් යයන්නයි අයන්නයි එකට එකතු වෙච්චාම ය බවට පත් වෙනවා. ඊට මුලින් තියෙන්නේ හල් අකුරක් නිසා ඒ ය කාර්ය අපි යන්සේ හැටියටයි ලියන්නේ, යයන් හැටියට ලියන්නේ නැහැ. මේ අනුව වි අංජන කියන පද දෙක ව්‍යංජන ලෙස එකට එකතු වෙලා තියෙන්නේ වී කියන පළමු පදේ අගතිබිච්ච ඊ කියන ස්වරයට ය කාර්ය ආදේශ වීමෙනුයි. එතකොට මේ පදය
අපි අඳුන්වනවා යකාරා දේශය හැටියට. යකාරා දේශය. අපි ගාථා වගේ දේවල් උච්චාරණය කරනකොට මේ වගේ පදයක් උච්චාරණය කරනවා, නමාම් මිහං කියලා. මේ පදේ හැදිලා තියෙන්නේ නමාමි කියන පදයයි අහං කියන පදයයි එකතු වෙලා. නමාමි කියන පදය ඉවර වෙන්නේ අල්මයන්නේ තියෙන යන්නේ නුයි. අහං කියන පදය අයන්නේ පටන් ගන්නවා ස්වරයකින්. ස්වරයක් පරව තියෙනකොට ඒකට මුලින් තියෙන ඊ යන්නට යයන්නක් ආදේශ වෙනවා. ඒ අනුව නමාමි කියන පදේ ඉතුරු වෙනවා නයන්නයි මායන්නයි අල්මයන්නයි. ඊ අග තිබුණු ඊ කාරයට ය ආදේශ වුණා. දෙවෙනි පදය අහං. අහං කියන පදේ තියෙන අයන්නයි පළවෙනි පදේ ආදේශ වෙච්ච අල් යයන්නයි එකට එකතු වෙච්චාම ය කාරයේ බවට පත් වෙනවා. නමුත් පළවෙනි පදේ අග හල් ලකුරක් තියෙන නිසා මේ ය කාරය යන්සේ ලෙස අපිට ලියන්න සිද්ධ වෙන ව්‍යංජන අකුරත් එකට එකතු කරලා අහං කියන පදේ ඉතුරු වෙන හයන්නයි බිඳුවයි එකට එකතු කරලා අපි තනි පදයක් ගොඩනගා ගන්නවා නමාම් මියහං කියලා. එතකොට මේ පදයට නමාම් මියහං. මේ පදයට අපි යකාර ආදේශයක් හැටියටයි ඉගෙන ගන්නෙ. යයන්නක් ආදේශ වීම. දැන් අපි පාලි භාෂාවේ යකාරය ආදේශ වෙන හැටි දැනගත්තා. ස්වර පරව තියෙනකොට ඒකට මුලින් තියෙන යන්න හෝ ඊ යන්න වෙනුවට ය යන්නක් ආදේශ වීම යකාරාදේශය ලෙස අපි මෙතනදී ඉගෙන ගත්තා. ඊළඟට අපි යකාරාදේශයේම තවත් විදිහක් ඉගෙන ගන්නවා. ඔය යකාරාදේශයට අයිති එක විදිහක්. දෙවැනි විදිහ තමයි ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තියෙන ඒ යන්නටත් යයන්නක් ආදේශ වෙනවා. ඒ දෙවැනි විදිහ. අපි මුලින් ඉගෙන ගත්තේ ස්වරයක් පරව තියෙනකොට ඒකට මුලින් තියෙන යන්නට යයන්න ආදේශ වීම ගැනයි. දැන් ඉගෙන ගන්නේ ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් ඇති ඒ කාර්යයට යයන්නක් ආදේශ වීම ගැනයි. පාලි භාෂාවේ තියෙනවා මේ වගේ පදයක්. ඒක ත්‍යජ්ජ කියලා අපි උච්චාරණය කරනවා. ත්‍යජ්ජ. ත්‍යජ්ජ කියන පදේ හැදෙන්නේ තී අජ්ජ කියන පද දෙක එකට එකතු වෙලයි. තී අජ්ජ. මෙහි පළවෙනි පදය පූර්ව පදය තී. එහි අග තියෙන්නේ ඒ කියන ස්වරයයි. දෙවන පදය අජ්ජ. ඒ පදේ පටන් ගන්නේ ස්වරයකින්. ඒ අනුව ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තියෙන ඒ යන්න අපිට මෙහි දැකගත හැකි. මෙතනදී ස්වරයක් පරව තියෙනකොට ඒකට මුලින් තියෙන ඒ කාරයට ය කාරයක් ආදේශ වෙනවා. යයන්නක් ආදේශ වෙනවා. අපි පෙර යකාර ආදේශයේදී දැක්කේ ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තිබිච්ච යන්නට යයන්න වීමයි. මෙතනදී ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් ඇති ඒ කාරයට ය කාර ආදේශය වීමයි. ඊ අනුව තේ කියන පදේ ඒ කාරයට අල් යයන්න ආදේශ වෙනවා. තේ කියන පදයෙන් ඉතුරු වෙන්නේ අල්ත යන්න පමණයි. පරපදේ ඉතුරු වෙනවා එහෙමම අජ්ජ. දැන් පද දෙකක් තියෙනවා. පද දෙකේ පළමු පදේ අග හල් ලකුරක් තියෙනවා, දෙවන පදේ මුල ස්වර අකුරක් තියෙනවා. මේ දෙක එකට එකතු වෙනවා. එකතු වෙච්චාම අල් යයන්නයි අයන්නයි යයන්න බවට පත් වෙනවා.
පළවෙනි පදේ මුලම තියෙන්නේ අල්තයන්න හල් ලකුරක්. ඊට පස්සේ දෙවන පදේ අගැති අකුරු දෙකත් එකතු වෙනවා. අල්තයන්නයි යයන්නයි එකට තියන්න බැරි නිසා අපි යයන්න යන්සේ හැටියට ලියනවා. ඒ අනුව තමයි ත්‍යජ්ජ කියන පදය නිර්මාණය වෙන්නේ. ත්‍යජ්ජ, ත්‍යජ්ජ කියන්නේ තී අජ්ජ කියන පද දෙක එකට එකතු වෙච්චහමයි. තවත් උදාහරණයක් අපි සලකල බැලුවොත් එහෙම මේ වගේ පදයක් තියෙනවා පාලියේ. ම්‍යායන්, ම්‍යායන් කියන්නේ මේ කියන පදයයි අයන් කියන පදයයි එකට එකතු වෙච්චහම හැදෙන සන්ධි පදයයි. මේ අයන් මෙතනත් මේ කියන පදේ තියෙන්නේ අල්මයන්නයි ඒ යන්නයි. අයන් කියන පදේ ස්වරයක් තියෙනවා. ස්වරයක් පරවැති විට ඊට මුලින් තියෙන ඒ කාරයට ය යන්නක් ආදේශ වෙනවා. ඒ ආදේශ වෙච්චාම පිර වගේම අල්යයන්නයි අයන්නයි එකට එකතු වෙලා ය බවටපත් වෙනවා. පළමු පදේ මුලම තියෙන අල්මයන්න හල් ලකුරක් නිසා ය යන්න අපිට තනියෙන් ලියන්න බැරි නිසා අපි ඒක යන්සේ හැටියට ලියනවා ම්‍යායන්, ම්‍යායන් කියලා. මේ අයන් ම්‍යායන්. ම්‍යායන් කියන පදේ හැදෙනකොට අයන් කියන පදේ ස්වරයක් දීර්ඝ බවට පත් වෙනවා කියන එක අපි මතක තබා ගත යුතුයි. මේ අනුව අද මම ඔබට පැහැදිලි කළේ පාලි භාෂාවේ ස්වර ආදේශයට අදාළ යකාර ආදේශය ගැනයි. යකාර ආදේශයේ අවස්ථා දෙකක් අපි දැනගත්තා. ස්වරයක් පරවැති විට ඊට මුලින් ඇති ඊකාරයට හෝ ඊකාරයට යකාරයක් ආදේශ වීම, ස්වරයක් පරවැති විට ඊට මුලින් ඇති ඊකාරයට ය ආදේශ වීම, මේ දෙකම යකාර ආදේශයටයි අයිති වෙන්නේ. එතකොට පාලි භාෂාවේ ව්‍යාකරණයට අදාළව ස්වර සන්ධියේ ස්වර ආදේශයේ යටතේ අපි දෙවැනි ආදේශ විදිය අද ඉගෙන ගත්තා. ඒ තමයි යකාර ආදේශය. පාලි භාෂාව මැනවින් හැදෑරීමට, පාලි භාෂාවෙන් ලියවී ඇති බොහෝ දේ තේරුම් ගැනීමට මෙබඳු සන්ධිපද අපිට අවශ්‍යයි. ඒ නිසා ඒ සන්ධිපදවල අවබෝධය නොමැතිව අපිට අදහස තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ ගැන ඔබේ අවධානය තියාගෙන පාලි භාෂාව හදාරන ලෙස ඔබට සිහිපත් කරමින් අද පාඩම අවසන් කරනවා. ඔබ හැම දිනාට තිරුවන් සරණයි.